බව වෙලාවකට අපේ හිතට සැනසුමක් අරගෙන නවා. තවත් වෙලාවකට තනිකමක් පාලුවක් අරගෙන නවා. පවුලෙ සාමාජිකයන් එක්ක එකතු වෙලා මේ හුදෙක් කලා කාල වකවානුවේ. ජීවිතයේ යතාස්රූපෙන් ඩකින්නේ කොහොමද කියන කාරණාව අද මනුසත් අරණෙන් ඔබට කියා දෙන්න අපි ලෑස්. අද මනුසත් අරණට වැඩම කළ බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාරය මිනිස්සේ ධම්මික ගෞරවනියස්වාමීන් වහන්සේ අපිතාම නමස්කාරෙරදැරි සිටින් පිළිගනු ලබනවා. අපි හාමුදුරුවනේ. අපි හැමෝටම හුද කලාව ඉන්න වෙලා තියෙන කාලවකවානවා. වැඩි හිටියෝ දෙමව්පියෝ වගේම දූදරුවොත් හුදකලා බවට පත් වෙලා. කොහොමද මීට අපි ධර්මිකව මුහුණ දෙන්න කියන කාරණාව පිළිබඳ අද දවස්‍ය කතාභහ කරම්. සැදැවත් පෙන්වන්නේ සුනක්කත්තං සුමංගලන් සුප්ප භාතන් සෝට්ටිතං හැම උදෑසනක්ම පින් සිතුවිල්ලකින් යහපත් වූ සිතුවිල්ලකින් ඔබ ටාරම්භ කරන්න පුළුවනිනං ඒ දවස ඔබ හොයනවනං සම්පදාය සංස්කෘතියනුව නැකත මංගලය උතුම් මොහොතමකන්ද කියලා පින් සිතුවිලි පහල වෙන හැම මොහොතක්ම උදෑසනක් මධ්‍යානයක් රාත්‍රියයක්ම සුභ වෙලාවක් මොහොතක් හැතියට හිතන්න නිසා අදත් ඒ වගේ. අමල මහත්මැණය ඔබ ප්‍රශ්න කලා වගේ අද අපි ඔක්කෝම හුද කලාවෙලා වැඩි පිරිසක්. දරුවෝ ගෙදර ඉඳලා අන්තරජාලය ඔස්සේ ගුරෝරුන්ට ලංවෙනවා. ඉගන ගන්නවා. ඒ වගේම වැඩිහිටියෝ වැඩි පිරිස ගෙදර ඉඳන් වැඩ කරනවා. ඒවගේම වැඩි පිරිසකට, ද විහෙර විහාරස්ථානවල පොහොේ දවසට හා අනිකුත් දැ මේ දවස්සල සිදුවේගෙන් යන අවසන් වේගෙන යන කටින පින්කම් පවා ඉතාම සීමේත පිරිසකගේ සහභාගිත්තයෙන් එවගේ මර වෙනදා තිබුණු උත්සව ආදේ කටුතුවලින් තොරව සිද්ධ කරන්න වෙන්නේ. එවගේම ඔබේ ජීවිතවල මගුල් තුලා අවමගොල් කටුතුවල පවා ටික වෙලාවකින් ඉතාම සීමත පිරිසකින් මේ දේවල් කටයුතු කරන්න සිද්ධ වෙලා හැම්ම දෙයක්ම එක්තැන් වෙලා හුද කලා වෙලා තියෙන්නේ. අමිල මහත්මයන්නේ ඔබ මගේ ප්‍රශ්න කළ දැන් මේ අනිකුත් කටයුතු කරන වගේම දහමත් දකින්න බැරිද කියලා. මේකින් මෙතන්ද මං ඔබෙන් ප්‍රශ්නයක් අහන කැමති ඔබතුමා හිතෙන් උත්තර වචනයෙන් උත්තර නොදුන්න්නට බලන්න හිතෙන් උත්තර මොකක්ද කියලා. දැම් මේ අපි හුද කලා කරනවා ගෙදරින්ඳං වැඩ කරන්න ආදිවසෙන් මේ ඉගෙනගන්න ඔක්කොම දේවල් හැකිතා දුරට වෙනද වගේ නැතුව චාම්ව කෙටියෙන් සෞඛ්‍යාරක් සිතව සිදු කරන්න කියලා කියනවා. දැ මේකත් එක්ක අප මේමගේ ප්‍රශ්නයක් ඇති කරගනිමු. හොඳ අපි ඔබ සුවපත් ඒවා බයිවේ‍ය එපා කවුරුවා. අපි ගිලං වෙලා දැහැත දෙපේ ඔසවගන්න බැරුව ඇගිල්ලක් සොෝගන්න බැරිතනක හිටිය. මොකද වෙන්නේ සමහර කෙනෙකුට කියාගන්නත් බැරි වුණත්. ඒක ලියලවත් දෙන්න අතපයත් පනනැතුවනත් මොකද දැන් සිද්ධ වෙන්නේ චිත්ත ඒකාග්‍රතාවයක් දහමින් පෙන්වා දෙන එ තමයි නායම් භික්කවේ කාය උතුම් හා කනාපියන්නේ යසා. ඔය නුම්ඹ නුබ මම මම කියල කතා කන්න මමවත් හැබෑවට මටයිති නැති නම් මේ ලෝකෙ තව කෙනෙක්වත් අවස්තුක්කත් මටෝඕන විදිහට පවතින්න්නේෑ මග වෙන්නන්නේ නෑ ඉස්තිර වෙන්නේෙන්නේ. ඉති මේටික ේ දැන් මේ අතහර්තය පෙන්නු කල්ල තිය. මන තමේටික පිගන්න නැතුව මට බෑ මට බෑ අපිට බෑර පුරදුවිදියට මොක්කොම දවෙන්න ඕොන කියල හිතන තැනක හිත කලබල කරගෙන ආතතියෙන් දොන්නසෙන් නොසන්සුන් බවයෙන් කටුතු කරලා හැබැයි ස්වභාවේම පවතින ලෙඩත් දුකක් ඉදිරි අපි කොච්ච රසරනවේදකළ හිතල බල ඒහිදේ විතරක් නෙමි අපි හැම කෙනකොටම පුංච දරුවන්ගේ පවා අත්දකින් තිබෙන සාමාන්‍යඋනක් හෙම්්‍රිසාාවක් ලඩත් දුක් ගැන හිතල බල හිතනවා මිල් හත්මන මේ කතාව නිවරදී කියලා. උනක් හැදීගෙනෙනකොට ඇඟපත තලාදාපු වගේ. නිදාගන්නත් බෑ හැරන්නත් බෑ එකතැනක ඉන්නත් බෑ ආහාරගන්නත් බෑ ඉනගට උන ටිකස් සනීපවෙන කොට ආරයක් ගත් වැඩිපුර ලුණුරස දනොවගේ හිතල බලන්න. දැම්මේ ස්වාභාවික හේතුවල් මත අපි කොච්චර දුකට කරදරයට පත්වෙන ෝද කියලා. අපිට ඒවයි පාලනයක් ඇත්තෙත් දැ. එහෙමනං දැම්මේ තරම පාලනයක් ඇතුව තමයිඉන්නේ. දැම අපි කතා කරන්නේ මේ කොරෝණ වූ දුරට පත් එච්චි අයට මනෙමන් ඒ අයත් සුව පත්වෙෙන්න්න ඕනති ය කොහොම ආරක්ෂසිතෝ සුව පත්වෙන්න ඕනේයත් ප්‍රධානවසෙන් වගගේීමකුත් තියනවනේ ජීවිත. නමුත්බිද නීරෝගීව සිටින අයනේ දැමී ගෙනගන්න දරුවෝ හා වැඩට යන අය ගෙද රැඳී සිටින්නේ කෙන කතාව වැඩි පුරපි අවධානයමු කරන්න ඔබ දැන් ඔබේ හිතේ තියෙනවොහැගීමක්. මොකදද මේ සීමාවන් අයිගනාම මටයන්නන්න පුළුවන්. ිුවපත්තු නාම වෙන දවගේ වැඩටයුතු කරන්න පුළුවන්. දැන් නැගිට ගන්න බැරුව ඇඳමක්කත් බහින්න බැරුවයි ඉන්නවාගේ මේනි අඩුගන්න ගේ ඇතුළිවත් නත යන්න පුළුවන්. වත පිටිවත්ය හමිහා පුළුවන් කතා කරන්න පුළුවන්නේ. අඩුගානේ ඇඳෙන් නැගිට ඔබට රූපවාහිනයළඟට ගුවන් විදිල්ලඟට යන්න පුළුවන් හොඳ යම බලන්න අහන්න පුළුව ඔවුනන්ට කතා කරන්න පුළුවන් ගෙදරනො දොරේ පිරිසුදු කිරියෙන් කටයුතු යයි කරගන්න බැරි දේවල් සතියන්තයේ හරියට වැඩ කියලා තිබිචි දේවල්. සහ සුද් පයිත්ත කන දේවල් ප්‍රතිසංස්කරණය කරන දේවල් එහම නැත්තම් පොතක පතක හැරි. ඔයි බොහෝ දේවල් එක්ක ඔබට මේ කාලයේ හොඳ තැනකට යමු කරන්න පුළුවන් ඔබ දන්නවා. මට තරමකින් හෝ කායික ශක්තිය තියෙනවා මානසික ශක්තිය තියෙනවා මේ කාලේ තුළටයි ම මේ රැඳී ඉන්න කියන තැනක. මේ තමයි අමිල මහත්මා්‍ය දහම දකිනව කියල කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහමත් එක්ක සිහිපත් කරාම හායඔබ්බනා ජරා අන්තා හාපියා සෝක අන්තකා. සංයෝගා වියෝගන්තා හාමතන්තා සජීවකා දැ මේවා අපි දහම මේ ජීවිතයට පාත්තකම හැම එකතුවීමක්ම වෙන්වීමකින් කෙලවර වෙන අපි ටඕන විදිහයට මේ ලෝකෙ කිසිවා සිද්ධ වෙන්න දරුවනේ ඔහු පාසල් යන්න බැරිවනා හැමදාම යාලුවන දූල පැල්ල සෙල්ලන් කරන්න බෑනි දහසේටිකක් කතා කරන බෑ ඔය ඔක්කොම දේවල් ලෝකෙ හැටිහෙමයි ජීතය හැටිහෙමයි තමයි අර ුදුරජාණන් වන්සේ දුක් කියන වචනින්. ජීවිතයේ අතහාර්ථය දකින්න කියලා කිව්වේ මේක තමයි ජීවිතය අත්ාර්ථය. ඔබ ඔබ සුවපත්තේවා ළමා රෝහෝලකට පියනගල තියනවත්. ගිලංවෙච්චි තවත් තැන්වලට පියනගල තිබෙනවද. වැඩිහිටි ඇත්තු ඔබේනි වස තුළින් ආච්චි සී ආදේ වසේ නැත්තන්ම් අත්තම්ම මුත්ත ආදී වසේ ඔබ ජීවිතය ගැන දකිින්. මේ තමයි ජීවිතයේ ස්වභාවේ ලෝකස් ස්වභාව එනිසා. අප විසින් කළියුතුදේ නුවනින් දකිින් පුතේ දැ මෙක්තරා කාලිකද තායිලන්තේ අර දරුවන් පිරිසක් ගල්ගුහාාවක හිරවෙලා හිටිය. ඒවගේම පතල්ලොල හිරවෙලා ඉන්නවා. මේගොල්ලන්ට මොනතරන් දුක්ක දෝමනස්සයක් මරණ බය ජීවිතේ ඇතිවන්න පුළුවන්ද ඔබ හිතල බලන්න මේ තමයි ජීවිතය අතා අස්වභාව තන ඒ අවස්ථාත් මේ එක එක එකින් එක බුදු දහමේ පෙන්වා දෙෙන ජීවිතය නිත්‍යය නෑ අපිටෝඕන විදිට පවතින්නේ නෑ. නමුත් හිත සන්තෘෂ්ටියෙන් සැනසිල්ලෙන් නිරන්තරයෙන් අර සචිත්ත මනු රක්කත හිත තද ආසාවන්ගේෙන් ගැටීමෙන් තරහවෙන් වෛරේ තම්බ තම්බ කියන ම කාටව කකරු නෑ මට ඕනදේ ම කරගන්න ඕන එකක් කෙනා නෙවේ කියන ආදී වසෙන් නෑනෑ. හිත ඒ ඒ අවස්ථානු කූලෝ යහපත් ලෙස හිතන්න ගුණගරක වෙන්න. න් ගැන පමණක් න මේ අනිත්තෑ ගැනත් හිතන්න අපිට පුළුවන්කමක් තිබෙන්න්න ඕන ඇයි එහෙම කියන්න. අපිට තනීම් පුළුවන්ද ලෝක ජීවත්වෙන්න ඔබ ි මුදල් ගව්ව කිවට ඔබ දක්කොම් වගකරගත යායට වශ්‍යය ඔබ දැඳුම් පැඳම සකස්කර ගත්ත මුදල් දුන්න කියන්න පුළුවන් යානවාහ මේ ඔක්කොම දැම් බලන්න දැන් මේවා අකර්මන්න වෙනකොට ඔය අපි අපහසුතායට පත්වනා කියන එකෙන්ම වැටහෙනවන අපිට හැම කෙනූගේම පිහිටක් උදව්වක් උපකාරයක් ඕන කියන එක. වෛද්‍යවරු ආරකෂකන්සේ ආදීවස්යෙන් සෞඛ්‍යසේවා අන්සේ රටේ නායකත්වය වගේම. අඩුම ගානේ මේ දවස්සල අමිල මහත්මානනෙ සමහර කෙනෙකුට ගම්බද වගේෙන පුොල් ගහට නගෙන කෙනෙක් නැව කියනකත් සමයට ගැටුලුවක්වෙන්න පුළු ඔබ හිතල බලන්න ඉලකට පාන්ගේ නාය නතුරුණු. බේ ක්‍රටික ැහුණෝ. මේ එකින් එක එකෙන් එක හිතල බලන්න මොනතරම් අපහරුතාවයට පත්වෙන ෝද කියලා. ඉතින් එහෙම නම් ඇයි අපි දහමේ උගන්නන්න විදියට පරාර්ථ චරිියාව. තමා තමාට අත්තහිත වගේම පරහිත වෙන්න. තමාට තමා හිතවන්ත වගේ වෙනවම වගේම අන්නඇගැෙනත් හිතන්න කියනෙ එක ඇයි අපිට හිතන්න බැරි. මම ජීවත්වෙන්නේ ම විතරක්නේ අනිත් අඇයගේ. උදවූ උපකාරයෙන් න්නේද. මිනිසා තමයි අපි දහමිත් උගන්නනවා මෙරටේ සත්පුරුස ලෝකයාම උගන්නවා. ආහාරය ගන්න මත්තෙන්. ඔබ මේසෙනම් කොතනකො හෝ කෑම ටික කන්න ඉස්සෙල්ල පොඩ්ඩක්කත් හිතන්න කියලා ඒ තමයි. මේ ආහාරය සූදානන් කළ, මම මෙතෙන්ට මේක ලබන්න අතරම් මේකට උපකාරවෙච්චි හැම දෙනාම යහපතක් වේවා කිය එක. බුදු දහම මේ මැනවම් පෙන්වල දීල තියෙනවා ස්වාමින්න් වහසේලාට බුද්ධදේශනම් විනේ ප්‍රඥ්තිය ප්‍රත්්‍යවේක්ෂා කරන්න කියන එක. එනම් මං මේ ආහාරය ගන්නන්නේ රසතුෘෂ්නාාව වැම නෙමේ කායිකමානසික ශක්තිය ඇතිකරගෙන ජීවිතය පාත්තන්න. මේ හාරය සකස් කළ අයටත්. ඒ හැම දෙනාට මං යහපතක් වේවා කියෙනෙක දකින්න කියලා. දරුවත්. රිඳම් වැඩරන අයත් ගෙදර එදිනෙදා කටුතු වෙනද වගේ කටුතුලින් බැහැරවෙල කටුතු කරනයට මෙතනින් හිතන් ඔබේ හිත මොනතරන් චිත්ත සමාධියකට පත්වෙලා හැබෑමම සන්තෘෂ්ටියෙන් ඔබ ජීවිතය පාත්තයි කියන එක ඔබට දැනෙන්න්න පටන්ගනීව මේ හුදකලා බවින් මිදිලා කොහොමද නිවැරදිව දහමට යොමවෙන්න කියෙන කාරණාව පිළිබඳ හොඳ ප්‍රවේශයක් අපි හාමුදුරුවෝ ලබාදුන්න අපි හාමුදුරුවනේ අපේ දරුවෝ මේ කාලවකවානෝ තුළ යහපතට වගේම අයහපතතත් යොමුවෙන්න පුළුවන් වටපිටාවක් තිබෙනවා. කොහොම ද දරුවන්ව නිවැරදිව හඳනාගෙන ඔවන්ව යහපතට යොමු කරන්න. අමිල මහත්මා්‍යන බුදු දහම තුළ සිගාලෝවාද සූත්‍ර දේශනාවෙහි සදිසා නමස්කාරය නමින් දහම් කතාව පෙන්වා දීල තිබෙනවා. එහි මේ මුළු සමාජයේම කොටස්සායකට බෙදලා ඔවුනවුන් ුතුකම්ෙන්ලදීල තිබෙන. එහිදී දෙමෝපියෝ දරුව අතරත් යුතුකම් කොටසක් පෙන්ලදීල තියෙනවා දෙමෝපියන් විසින් දරුවන්ට පා නිවවාරෙන්ති කල්්‍යානය නිවේසින්ති සිිප්පන් සිික් පෙන්ති ආදී වසේ කුඩාකාලි ඉඳලම පවින් වලක් කන්න. දැ මෙතන හොඳ තැන දෙමවපියෝ මේ වරද්ද ගෙන අවුදු අපේ පුංචි කාලන අපි වැඩි හිටියෝ කෙ හිතුව අවුදු දාාටක් විතට පස්සේ. ඉතින් ඔබේ හිතරි දෙන්න එපා දැන්නන් ඉතින් නවීන තාක්ෂණයත් එක්ක යම්විටක අවුදු හතාට වෙනකොට වැඩි හිටියෝ වගේ වෙන්න පුළුවන් හැබැයි වැඩිහිටියන් විසින් අනවබෝධයෙන් පුංචි දරුවෝ වැඩි හිටියන් බවට පත් කරන්නත් පුළුවන්. අනවසදේවල් හිතට දාළ කියවලා නො එද දේවල් සිද්ධ කරලා ඔබ හිතල බලන්න. කෙසේ වෙතත් කුඩාකාලෙ පටන් පවින් වලක්න්න ඕන. යහපතේ පිහිතුවන්න ඕනේ ඊට පස්සි යි ාහිද ල්ප ස්ත්‍ර කියයා දෙන්න. ඒකෙන් අදහස් කර අංකපිළිවට කරන්න කියන එක නෙමේ නමුත් ප්‍රමුකත්වයක් ගුණගරුකත්වයට දෙන්න කියන එකයි කරන්න ඕ.මිල මහත්මා්‍යයනි. අපේ රටේ ඒ තනතුරතුව වෙන අයට ගෞරවයක් නෙේ නමුත් අපි සාමාන්‍ය වචනය බලමු අප රටේ සංස්කෘතියන හිතන විදිට ඉගනගෙන ොස්තර ංජිනේරු මහරජර මුණත් මොකට දිති අම්මට අපපච්චට කතා කරන්න වැඩිහිටියකුට කතා කරන්න තැනන් නොතන බලා හැසිරෙන්න්න දන්නන්නේ නැත්තක් මොකක් ඔබ කියන්න. යන එපා ළඟටවත් ඔයි පේන්න හිටියට හුළඟවත් වදින්න යන්න එපා කියල කියන්න පුළුව මේ අපේ සංස්කෘතියත් එක්ක දහමින් පෙන්න්නා දීපු දේවල් හිතල බල කුඩාකාලේ ඉඳලම පවින් වලක්වන්න එක ඔබට කරන්න පුළුවන් ඉරට නමන්න පුළුවන් ලාබාලකාලෙදී හැබැයි වේලුණනාට පස්සේ නමන්න ගියොත් මේ අුද්දු තිහතිලෙක ටිස්සල අදනන් ටිකක් අිල මහත්මාන ික බරපතලයි යනුක කියන්න පුළුවන් ගෙදරින් පැන නත් ගො මොද මටලේ කෙලා ඇගිලදික් කල අම්මග නෙේ අපපච්චිෙන හෙල්ලඟගම ඇංගිල දික් ලහන් ඉඩ තියන මේක සේලු දෙනාගම කතාව නෙමි. ලක්ස ගණනාව බෝධි සත්ව දරූ මනුස්්‍ය අපේ රටේ ඉන්නවා. නමුත් ඒ ප්‍රමාණය අඩුවේගෙන යනම කිරිකලයට ගොමබින්දුවක් වැටන වගේ සමස්ත ළමා පරපුරටම නිග්‍රහයක් වෙන්නට ඉඩ තිබෙනවා. මෙන් මිනිසා දෙමවපියෝ ඔබේ යුතුකම තේරුම් ගන්න. ඒ තමයි දරුවෙක් ලබනව කියන්නේ. විවාහයට පත්වල ඉන්ද්‍රියන් සතුට කිරීමම නොවයි කියන එක බුදුූතුමෙක් ලෝකෙට පහළ වනේ අම්ම අපපච්චිල නිසා. රහත් තුම ලෝකෙට පහළනේ ඒ අනුවයි. ලෝකෙට යහපතක්කරපු ශ්‍රේෂ්ට උතුම. එ හැම සත්පුරු සුවම මහනේ අම්මල අපපච්චිලත් එක්කයි. සහන තැන්වල දෙමවපියන්ගේ යුතුකම් නෝන වෙන්න පුළුවන් නමුත් අපි කතා කරන්නේ අම්මා කියන තාත්තා කියන වචනය අර්ථයත් එක්ක අරගෙන දැන් අමිල මහත්මන ඔබ ස්වාමීන් වහන්සේ භික්ෂූන් වහන්සේ නමක් කියලා කියනකොටම බට මේ අඩුපාඩු ගැන ෙමේනි සැරියුත්මගලන් ආදී ආර මහරහතුන් වහන්සේලා කෙන හැඟීමත් හිතර නගාගැෙන තමයි ඔබ දකින්න පුරුදුලතින් ඒ වගේ අම්මා කියල කියන්නේ මමා යතීති මාතා. මගේ මගේ කියලා ආදර්ශයම් දරුවන් ලිංගතුකමක් ලිංගතුකමින් අර කරුණාව නිසා කිරියරුණ කියනවා වගේ දරුව රකින්න ඕනිය. රක්කතීති පිතා ඔහු අපපච්චල තාත්තල හිතන වගේ තමන්ට නොපිනෙන ලෝකෙ මගේ දරුවට පෙන්නල දෙන්න ඕනේ ටඩ හල උගත්කමක් දෙන්න ඕනේ මට වඩා නොලබුණු සැප සම්පත් දෙන්න ඕනේ ඒුුණට මගේ ජීවිතය ලැබුණ දුක්කරදරනන් සිහිනෙන්වත් මගේ දරුවටන දෙන්නේ නෑකළ හිතන මේ ලෝකෙ කොතනක වනත්. පාට මොකක් වුණත් හමේ පාට හැම සත්තුපුරස ස අම්මලපච්චල දරුව ගෙන ඔයි ටික තනව හිතන්න ඕන. ධර්මේ පැහැදිලි කලා තාතකනෙ දරුවගෙන ඔයවිදියට හිතනෝ කියලා. මේ කතාව අහගෙනන්න ඔබට සමයට හිතනවා ඇති. ඉඩමක් කටමක් විකුණල උකස් කරල හරි කාටහරි අතපාල හරි මගේ දරවා. හ තැනකට ගේනව කියන කොබ කියියාව ඕහ එදාට මගේ ඇස් දෙක පියවුණ දෙින් කමක් නේ කියලා අන්න ඒ අදහස. මේකට වඩාත්මදේ තමයි ඔය බාහිර අධ්‍යාපනයට ඔබ ලොකු තරගේයකට දරුව කැත්තිෙෙන් හෝ කැමැත්තෙන් තල්ලු කරනොට වඩා මට ොලබිචිදේවල් දරුවන්ෙන් ලබව කියන තැනට වඩා එකත් අවශ්‍ය ඕන හැබැයි දරුවටත් නිදහසත්දීලා හැදිච්චකමත් එෙක් කමතක කරන්න එපා. දරුවටුඋගන්නන්න ඉගෙනගන්න හැබැයි ඊරිසියාවෙන් තරහව නපුරුකංවලින් නෙම දරුවට උගන්න ඒවගේම බෙදා හදාගන්න ඕ සමහරිටික ස්කෝල ගිහිල්ලාවට පස්සේ පුංචිම දරුවකිව අම්මේ මං අද කෑමික අරයට දුන්න නැත්තන් යාලෝට දුන්න එයා හරි පවුනේ ඔයිඉතින් පැහිච්චකන් කරනඕන කෑමටික තමන්ට දීපික තම කන්නතුව බෝධි සත්්‍යයක් වන්න හදන ඔයි වගේ කතාකිව අර දරුවගේ පුංචි ඔබම කියන වචනගත්වත් මලක් වගේ කැකුලු හිත තලල දැම්මන මොක දුගන්නන්නන් ඒක ොඳයි මයිපුතේ ඇ අදවස ද ෙර ටිකක් වැඩිපුරහර දෙන්න හෙ දස තවටික් වැඩිපුර දෙන්න අවස්්‍ය වන ාලකු ජාලියකු ඒයක්දන්න පුොලුවන්න්නේ ඇයි මේටික අපි උගන්න බැරි. අමිල මහත්මානනී ගෙදර සුනකේ පිස්ුවටනොත් ඉස්සෙල්ලම හපාකන්න පුලුවන්කම තියන කවුද ගෙදරන්නයනෙ ඒ වගේ දරුවෙක්න නපුර වූුණොත් නරකවුණොත් ස්සල්ලම විපත වෙන්නේ ඔබටයි කියන එක අහන්නට සිද්ධ වේවි අදීතින් අහන්න ලැබෙනවනි මතාත පාරිදාල ගයාා සලකන්නේනය දරුවේ හාටම හට අරගෙනයනෝ මොන තරන්දේවල්ද. දි සීයට සීයක් රහතුන් වහන්සේල වගේ හදන්න බෑ හැබැයි වැඩිපුර පිරිසක් කුඩාකාලේ ඉඳලා දෙමව්පියෝ මේ දරුව පවින් වලක්වනව කියනකට ඔබට යුතුකමත් තිබෙනවා ඒ අධ්‍යාත්මක යුතුකම ධර්මය ඔබට ගෞරව න නම්කිීපයක් තිබෙනවා ඒ තමයි පුබ්බාචරිය පුබ්බ දේව කියන වචන පූර් ආචාරය. පූර දෙවියෝ කියන වචනය අමිල මහත්මානයන ඔයි විදියට හැදුනොත්න්. සමහර දරුව කියනවනේ ඔහු මගේ අම්මයි අපපච්චේ සිංහසනහද ලොටනු පළන්ඳල වාඩිකර නැතිවනාට මගේ හහිංසක දෙමවපියෝ බුදුවෙන් ඕන කියලා ඔයිටික කොච්චර සැසිල්ලද පිින්ිත්න අට මා මුලින් සඳහන් කලා වගේ මේ බාහිර ලෝකයේ දුවලා තරඟ කරලා නපුරුකං කල්ලා බද්දුම තරගක දරුවන්ගේ ළමාකාලෙට නැති කරලා බොහෝ දේවල් අපි දරුවන්ගේ උදුරගෙන උගන්නල කියලා අවසානමුක දෙවෙන් සමහර දෙමපුූ සුසල් ලනවාමිල් මහත්මානනි කොච්ර ඉගන්න ලවසානෙ දරුව අපේ ළඟට බෙහෙට්ටිකක් දෙන්න ලඟනෑන දෙම නැත්තං හදිසේ පුතේ කියල කතාකරොත් ඔක්කොම නෙමෙයි සමහර කෙනෙ. සැරකල්ලහන්න ඉඩ තියෙන මොකරදරයක්ද මේ ඔක්කොම දේවල්දන කන්න දෙනවා බොන්න දෙනව ඉන්න දෙනවා තවත්මොකද කරද කරන්න ඇතු ඉන්න දැන් ඔයි මොනොද කියන්න ඔබ පුංචි කාලේ අම් ලපච්චිලා මොන තරම් පස්සෙන්දවුවද. ලගේම කැතකරදදි ආදරයෙන් සිපගෙන පිරිසිදු කනාාද ඔයිටික හිතල බැලුව වෙනස්කන් තියනෙන පුලන් දනේඇ නති. හැයි අම්මාහෙනු ගපච්ච කෙන කරුණා මෛත්‍රය හිතල. පවි වලක් වල යහතේ පිහිටුව ගම සිල්ප සාාත්‍රයේ දුන්නොත් බොහෝ ප්‍රශ්නවලට ඔබ උත්තර හොයන්න පුළුවන් පස්ස හිටියනෙත් පිටප පසිං හිටිය නැතුුණට කෝටු අතියාගෙන අන්තරජාලය වනත් දරුවට වැටහෙන මගේ අ අපපච්ි ගරුවරු මගේ දර්රමිය මුස්සකම මොකද කියනෙක හිතන්නට කියලා මර අදනා කරනවා. හදකලාව ෙවන්නට වෙලා තියන මේ කාලයේ පිළිබඳ අවබෝධයෙන් නයුතුව අපි පවුලේ සාමාජිකයන්නක එකතු වෙලා. ජීවිතය නිවැරදිව දකින්නේෙ කොහොමද කියන කාරණය පැහැදිලි කරම අපි හාමුදුරුවනේ. හැබැවටම අමිල මහත්මයනි අපිඩම් මේ සාකච්ඡා පුරාම සඳහන් කලා වගේ හොඳ කාලයක් අපි අපි ගැන හිතන්න. අපේ රට පමණක් නෙමේ ලෝකයේ බලවත්ම කියන රටවල් පවා රාජ්‍යනායකයන් පවා හුද කලා වෙලා අසරන වෙලා, රෝදුක් ඉදිරියේ මුුණමගේ ස්වභාවට පත්වෙලාද කියන එක පැහැදිලි ඉතින් එහෙම නං මේ වෙලාව හොඳවෙලාවක් හැටියට චිත්ත සමාධියයක් සිතේ ඒ කාග්‍රතාවයක් ජීවිතයේ යතා ස්වභාවය නුවනින් දකිින් පුළුවන්. ඒ වගේම ඔබට ආදරය ලෙගතුකම කරුණාව මෛත්‍රිය මතුකරගන්නත් හොඳවෙලාව. දැන් වර්තමාන මේ කාරය බහුල පරිසරයක්ත් එක ඇහුණ දෙයක්ත් තමයි දරුව නැකිතනකොට තාත්තනැත්තං තාත ගෙදරින් ගිහිල්ලා ඒකිවේ වැඩට ඊළඟට කුස්සේ වැඩ රැකයාටන තමත් කාය බහුලෑ. ඊට පසේ හවස දරුවනකොට දෙමොපියෝ තවම ෙදරන ගෙදරන්න වෙන කෙනෙ කළඟ හැදුනේ අද ඉතිං ටිකක් වැඩිපුර ඇතිවේගෙන ගියන්නේඒවට කිවේ ඩේකයා කියලා ගොඩක් සුරකුම් අධ්‍යස්ථාන කියලා ති මේේ බොහෝදේවල් තිබුණ ඉළඟට හැන්දෑාවට තාත්ත ගෙරනකොට ැතම ෙදරෙනනකොට දරුව නිදී දරුව වෙහෙසයි දරුවටවසන් පති ඔක්හෝම තම තමන්ගේ කාමරවල තම තමන්ගේ තැන්වයට වෙලා ඉතින් හුද කලාවෙලා ගතකරපු ජීවිතය ඇතිබුණ. සමයට ස්වාම්‍යාබීදත් ගෙදරාවට පස්සේ. ඔය ඔබේ පසුගේ කාය බහුල ජීවිත ැන හිතළ බලන්න. උස්මගන්න තරවක්ත් අමාරුයි කිය අධ දෙකනේ දහ ඇත්තිබුණනත් මේම කොහොමද කරගන්න කියලා කියපු කියපු තැන් සමහර්තයන් වල බාහිරී ආහර ටිකක් කරගෙනාව කෑව. හෙට දවසට සූදානන් වුණ මහන්සේ සමයට රූපවාහින බැලුව ප්‍රෘති බලවා කියලා. ඔබට ආදරයෙන් කරුණාවෙන් වචන කීපයක්කත් කතා කරන්න තරන්, ඔබට වෙලාවක් නැතිවුණු අවත්ථාවක් තමයි ඔබගේ ජීවිතය බොහු විටක හුද කලාව තිබුණ මේමතුනු ප්‍රශ්නැති වනාානේ කතා කරන්න ඇැති වෙනකොට ප්‍රශ්නමතිව අහන්න කෙනෙක් නෑ කියන්න කෙනෙක්නෑ සමහරවිට එක් කෙනකොට කියන්න හැදුවත්ස්වාමයාබිරිද අිලමහත්මානනි ටික වෙලා කියල ඔ යහගෙන දෙන්නේ ඇහෙනෝ ඇහැනෝ කියන් කෝහගෙනන්නේ නෑනේ අහගෙන නැතිවනාට පස්ස ගැටලු හදාගෙන එහෙම කියල ඊට පසේ ප්‍රශ්නයක් ඇතුනාට පසේ මම කොයිතරන් කිව්වද ඒ කනකට ගත්ත නෑ මේ ඔක්කොම මේ දේව. ඔය විදිහයට ඇති වෙච්චි ගැටලු. ප්‍රශ්න ඔබ හිතල බල දැන් හොඳ කාල මේ කොරනා හොඳයි කියන එක නෙමේ එය සුවපත්වෙෙන්න්න ඕනේ පරිසං වෙන්න ඕනේ පාර්ථනා කරනවා නමුත් වෙච්චත් දේහි. අපි ජීවිතය නැගී හිටින්න. එතනින් සුන්දර කතාව ගන්න. ලෝකයේ ජීවිතය කතාව සුන්දර කතාව ගන්න. අමිල මහත්මාන්‍ය බුදුරජාන් වහන්සේ දැන් මලමිනිියත් දුටු වෙලාවෙත් අපිට ආරාධනා කරනවා අයම්පිකෝ කායෝ, ඒවන් භාවිී ඒවන් දම්මෝ ඒතන් අනතීතෝති. මේ වගේ මටත් වෙන්න වෙනවන. මීතමයි ලෝකස්වභාවය. මේක මට වලක්වන්න බෑ මෙහෙම හිතල එතෙන්ටත් ගිහිල්ලා සම්ප්පලාප කතා කරමින් කාටහරි දොස් කියමින් බනිමින් ඒ දේවල්න්නමි මමත් මිය දෙෙනව කියන එක දැකලා නොමරෙන මනුස්සෙක් වගේ ජීවත්වෙන්නේ නැතිව. කොට ක්ොම රකාහගෙන පොි ැඳගෙන යාම කියෙලක යම් කියෙන කියන විදිට ඒගේ හොඳින් බැරි නම් අනිත්ත අයගේ දවලුත් මග කුස පිරිනව න මංකොමරන කියෙන තැකට එන්නේ නැතිව. මේ තත්වයට ඕනම මොහොතක් මම පත්තේ අපි කොච්චරණන් දහම පෙන්වල දීල තියෙනව අපි කිව්වද අමිල මහත්මානයනි පණනම් තන අග පිණිබිඳු න්නේකෙල් කෝ ඉති. ඔක්කොම නෙම වැඩි පිරිසක් හොඳ මඟ ඉන්නවා නමුත් තන්න අග තිබෙන පිණි බිඳවා. මුණියන් වෙලාවකදී හිරු පායාගෙනක එනකොට බිමට කඩාගෙන වැටයි දන්නේ. උඩට ගත් ආශවාසය ප්‍රශ්සාවාස කරලා. නැවතාශස කරගන්න බැරුුණොත් ඔක්කමිවර අධතින් මේ කොරාව ෝදුරත්්‍යඒ කනේ කියන් අවසානි සිද්ධ වෙන්නේ ඒකන ජීවිතය ගැන මෙහෙම දැකලා. ඔහ ඔබේම වචන ගත්වොත් අමිල මහත්මානේ අද සමාජය හිරු සඳු ඇල්ලුවෙන් නැතුවුණට තට්ටු පිට මාලිගන්න ඇති වනාට හැබැයි. සත්පුරුස මනුස්සේ හැටියට ගෙදරීම මෙහෙන්නවන මේ කතාව ඔබේ කතාව කර ගන්නමකක්ද ඔවුමහත්තයෝ. තුුමාරේ රාකුමාරෙක් නැතුනාට බැංකවිය කෝටි ගන්න නැතුනාට හඹ වගේ හදවතක් හිතත් තියෙන සත්පුරුස මනුස්සේ මට මුණ ගැහීම ගැන මගේ හිතේ සතුටක් තියෙන අනි පැත්තිෙන් ඇහුුණත් ඕ ඔබ වගේ කෙනෙක් මට විතරක් නෙමේ මගේ දරුවන්ටම්මවීම ගැන මගේ හිතේ තියෙනෙ සැණසිල්ලක් හැබෑවටම. ඔබ වගේ කෙනෙක් මගේ ජීවිතය මුණ නොගැහෙන්න්න මට හිතාගන්න බෑමං අද කොතනද කියලා හැබෑවට මට සතුටක් ඔහ අපි දන්නවා අපිටයිති නෑ කියලා මම මටයිතිනතන් ඔබ මගේවත් මෝබේවත් වෙන්න ඇති බව හැබෑයි. නමුත් කොහොමොහුුණත් ඔබගේ කෙනෙක් ජීවිතේ මුණ ගැහීම ගැන සැසිල්ලා යි විදිට දෙමවපියන්ට දරුව ැනහිතන්න දරුවන්ට දෙමවපියෝ ගැනහිතන්න පුළොයින අර කිසා ගෝති මේ සිදුහත් කුමරු දැන දැකළකිපු වගේ නිබ්බපුතාන ඕන සාමාතා නිබ්බපුතා ඕන සෝපිතා අර නිබ්බුත පද කිවකිව. මේ වගේ අම්ම මෙයා වගේ කෙනෙක් අම්ම කෙනෙක් ලබපු කෙනෙ මේගේ පුතෙක් ලබපු තාත්තා බිරිඳ ආදමසේ කොච්චර සතුට වෙනෝද කියලා. අපිට මුතුමනි ක්‍රත්තරම් පළඳල් ලොකුලොකු දවල් එක පාට හිතුවේ නැතිවනාාට. හදමත්වල මේ හැඟීම ටිකටිකවත් ඇති කරගන්න හොඳම කාලයක් මේ එක් තැන්මසි එකට ඉන්න කාලය තුළ හුද කලාව අඩුපාඩු හදාගෙන. හැම දෙනම ගෙදරදරේ වැඩකටුතු කරගෙන අර පසුගේ කාල කීවේ වත්ත පිටිය ඉක් නැත්තම් මල් පෝච්ච එක හරි එලෝලුවක් වගාකරගෙන මේ දේවල් සිද්ධ කරගත්තම එකට එකතුල ඔබම කියන වචන ගැන එතකොට හැතෙන් ඇැත ජවිතයෙකුත් තියෙනවා කියලා. කොරෝනා අස්සෙත් අපි ජීවිතයක් හොයා ගත්ත කියලා. ජීවිතය සුන්දර මවත් දැක්ක ඒ දැක්කේ දහම කියනෙ කමතක වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දම තේරුම් ගත්තේ ඒ එකට කියනවා අපි ගැඹුරුතැන උදවවඥානය කියලා. හටාරගෙන බිඳී යන ලොවක් තුළ සත්පුරු මනස්සෙක් ැටියට ජීවිතය පාත්තන්න කියන එක නේද කියනකම එක තේරුම් ගන්න පුළුව. දරුවන්ටත් එතකොටත් දැන් තරුණ වයස වෙනකොට ඒකටඇිල මහත්මානක කියනි තිනේශ් වයසකල් නි කියන්නේ සාමාන්‍යය දහතුනය දහනමය වයස. ඔය අනවශ්‍ය ගමන් බිමන්. ඉතිං සමහර තරුණ හිත්වල තියන විදිර නොයෙක් දේවල්ලොට යොමුුවීමේ ඒකිවේ අනවශ්‍ය යහලුව කොතනකින් හරුමතුවෙල මත් අතුර මද්‍රවය අනවශ්‍ය ගමන් බිමං ස්ථාන යාම්. ඔයි වගේ දේවල්ලලින් බැහරවෙලා දෙමවපියෝ දරුව. සහෝදර සහෝදරාදන් සමගින්. මේ කාලේ තුළ ජීවිතය පාර්තන්න පුළුව නිනං ඔබට එතනිින්ම පුළුවනි. හැබෑමටම ජීවිතය උපකාරයක් කරගන්න.ඒවගේම කොරෝණ වෝදුරින් ඔබට ගැලවෙන්නත්. වෙනයම් ලඩ දුක්හරදර බාධක තියෙනවනම් ඒ දවල් දේවලින් ැවෙන්න හොඩ කාලය පසුගේ කාලෙ තිබුණනින් ඩෙගූ දුර ගැනතා කල වත්ත පිටිය පිරිසුදු කරගෙන ඒගේ ඕදුරින් වැලකන්න. රීර සෞ්‍යය ගැන හිතන්න සමහර විටක ව්‍යයාමාදී දේවල් සිද්ධ කරන්න ජීවිතය ගැෙන ගැඹුරින් දැකලා ඒවගේම සරලව සුහදව ඔබේ වචචනෙන් සුන්දර ලෙස දහමත් දැකගෙන ජීවිතය පාත්වන්න කාලයක් හැටියට ඔබ දකින්න පුංචිකාල මල් පූජාකනකොට පූජයෙන් බුද්ධන් ගාතාමතක කරගන්න මල් පරවලයා නෝගේ කයේ අනිත්‍ය ස්වභාවේ දකලා මල් පරවෙන්ට මත්තෙෙන් බුදුපුදුදට රැගෙන ඉහළම තැනක තැබූවගේ ජීවිතය සත්පුරුස හැදුණුකමින් උගත් කමින් ඉහළම තැනකට ගන්න ලෙඩදුක් ඉදිරිී මිලාන වෙන්නට මත්තේ ඒ ගැන හිතන්නට යයි. අද දවසේ දහම් සාකච්ඡාවෙන් ඔබට ආරාධනා කරනවා. අද මනුසත් අරණට වැඩම කරවීම වෙනුවෙන් බත්තරමුල්ල සිරි සුදස්සන රාම සදහම් සෙනසුනේ. ප්‍රදහන අනුශාසක ආචාරය මිරිස්සේ දම්මික ගෞරවනිය සාවාමින්න් වහන්සේට අපේ නමස්කාර පෙර දැරිස්තුතිය පිරි නමනව. තුනරුවන් සතු අනන්තශරිමත්තු ගුණ බෙලෙක්. ඇමල මහත්මන ඔබටත් දැරඹූ ශත්‍රවනයළ ඔබ හැමත් නිදුක්ව නීරෝගිවස්වුව පත්ේවා කොරුණාව ුව දුර මේ රටෙන් ලෝකින් ඉක්මනිම බැහරවෙලා හැම සාන්තියක් වේවා හැමට මුතුම් ධර්මා බෝධයම සැනිසිල්ලම වේවාය අධිෂ්ඨාන කරනවා පාර්ථනා කරනවා.